ජීවිතය කියන්නේ නොනවත්වා උස් පහත්වීම හමුවේ ඉදිරියට යන දෙයක්. යම් ගැටලුවක් ආවොත් ජීවිතය නැවත සාර්ථක වෙයි කියලා අපේක්ෂාවක් අපි ගාව තියාගන්න පුළුවන්. හේතුව ඒ උස් පහත්වීම. ඒ නිසා එක් බිඳවැටීමක් හමුවේ තවත් ආරම්භයක් ඇබ්බැති වෙනවා. එලෙස ජීවිත අභියෝග හමුවේ නොනැවති සිය ජීවිතය ජයගත් කෙනෙක් දිනේෂ් පලිපාන. ලාංකේය සම්භවයක් සහිත දිනේෂ් පලිපාන ඕස්ට්‍රේලියාවේ OMA Gold Coast විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයෙක්. එමෙන්ම ඔහු මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සිය නීති උපාධිය අවසන් කරනවා. එහෙත් මේ සියල්ලට පෙර ඔහුට සිදුවේ නොසිතූ දෙයක්. 2010 වසරේදී බ්‍රිස්බේන් පාලම අසලදී සිදු වූ වාහන අනතුරකින් ඔහු නොසිතූ ලෙසින් බරපතල තුවාල ලැබනවා. ඒත් සමග ඔහුගේ දෙපා අක්‍රිය වූ අතර දෑත්වල ක්‍රියාකාරීත්වයේද සීමා වුණා. ඉන්පසුව ආබාධිතව රෝද පුටුවක සිටමින් සිය කාර්යයන් සිදු කරන්නට ඔහුට සිදුවනවා. මෙකී සියලු ආබාධ සහ බාධක සිය ජීවිතයේ ජයග්‍රහණයට ඇඳාගත් ඔහු අවසානයේ සිය වෛද්‍ය සිහිනය සැබෑ කරගන්නේ බාධාවන් ජයග්‍රහණයට සුවිශේෂී අත්වැලක් බව පසක් කරමින්. එලෙස වෛද්‍යවරයෙකු බවට පත්වන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් ආබාධ සහිත වූවන්ගේ රක්වි කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙසද මේ වන විට කටයුතු කරනවා. පසුගිය වසරේදී ඔහුලත් දැනුම උපයෝගී කරගනිමින් ඔහුගේ දුර්වලතාවය අන් අයට නොදෙනු රිසියෙන් ඔහු නව පරීක්ෂණයක් ආරම්භන්නට පෙළඹෙනවා. ඒ ආබාධිත පුද්ගලින්ට ඇවිදීමට හෝ පාපැදියක් පැදීමට උදව් විය හැකි උපකරණයක් නිපදවීම සඳහායි. ඊට අමතරව ඔහු තවත් ගවේෂණයකින් පිරිසක් සමග එක්ව කෘතිම කොඳු නාරටියක් වර්ධනය කිරීම ගැනද පරීක්ෂණ පවත්වනවා. මේ සියලු පරීක්ෂණයන් හමුවේ වෛද්‍ය පලිපාන මහතාට නිරන්තරයෙන් එරටින් විවිධ සම්මාන හා ගරු බුහුමන් හිමිවනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2021 වසරේ ඕස්ට්‍රේලියානුවා අප මේ කියන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතායි. ඔහු සිය දේශන මගින් අන්තර්ජාතික සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවේ කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා කෙරෙන පරීක්ෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් ඔහු විසින් ලබා දී තිබෙනවා. අප ඔහු ගැන මෙසේ සටහන් තබන්නේ අභියෝග හමුවේ නොසැලුණු ජයග්‍රහණය ගැන කීමට සේම ඔහුගේ ජයග්‍රහණය තුලින් ඔහු තවත් අය ජයග්‍රහණය කරන්නට දරන ප්‍රයත්නය ගැන කීමටයි. එය සැබවින්ම සුවිශේෂී වනු ඇති. කෙතරම් දුරට චලනය වන්නේද යන්න නොසලකා හැර මටත් සාර්ථක වෙන්න ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් බව මා දැනගත්තා. මම හැම විටකම සතුටු වෙන්නේ අප වැන්නුන් සාමාන්‍ය අය ලෙස අනෙක් අය සලකනු දැකීමෙනුයි. අන්නයි පරදා ජය නොගත් ඔහුගේ ජයග්‍රහණී සුවිසල් බව ඔහුගේම වදනින් ඔහු ප්‍රත්‍යක්ෂ කරහමාරයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.